සු උදයසනක් ට බදු ප්‍රතිපත්තියක් ගැන අපි යම්කිසි මූලධර්ම කීපයක් තියනෙනවා අපි බදු ප්‍රතිපත්ති සකස් කරනකොටත් බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනකටත් අපිට හිතන්න ඕන කාරණ කිහිපයක් තියෙනවා. බදු ප්‍රතිපත්තියක් මුලින්ම සාධාරණ වන්න ඕනේ. තව එකක් බදු ප්‍රතිපත්තිය සමස්ථ ආර්ථිකයක්ත් එක්ක ගැට ගැහිලා ආර්ථිකය තුළ, සමස්ථ ආර්ථිකය තුළ කොටසක් විය යුතුයි. එත බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනකොට එක විනිවිධභාවයකින් ක්‍රියාත්මක වෙන්න ඕනි, බදුතිත්ති අක්‍රමිකතා අඩුවෙන විදියට ක්‍රියාත්මක වෙන්න ඕනි බදු ප්‍රතිපත්තිය තුළින් අවසාන වශයෙන් නැවත වතාවක් බදු ගෙවන්නන්ට ප්‍රතිලාභයක් තියෙන විදියට සැකසන්න ඕනිේ. අද අපේ රටේ සිද්ධ වෙලාතියනෙ මේ කිසි දෙයක්. මේ කිසිම මූලධර්මයක් අද වෙනකොට මේ රටේ ක්‍රියාත්මක වෙන බදු ප්‍රතිපත්තිය තුළ අපිට දකින්න පුළුවන් කමක්නේ. බදු ප්‍රතිපත්තිය මුලින්ම සාධාරණන. බදු ප්‍රතිපත්තිය මේ ක්‍රියාත්මක වෙන විශේෂෙන්ම වේ වැට්හරහා. ජීවන වියදමට එකතු වෙලා තියන ඒතුලා වැඩිවීමත් සමඟ ඉතාමත්ම අසාධාරණ ලෙස ක්‍රියාත්මක වෙන බදු ප්‍රතිපත්තියක් මේ එක. දෙවනිකාරණය තමයි මේ බදු ප්‍රතිපත්තිය තුළ මේ බදු ප්‍රතිපත්තිය නිසා ඇත වශයෙන්ම සිද්ධ වෙලා තියෙන අපේ ඔක්සිියලු දෙනාම දන්නවා මේ වෙලාවේ රටේ ආර්ථිකය සංකෝජනය වීමත් විශාල ප්‍රශ්නයක් බවට පත්වෙලා තියවා. ආර්ථිකයක් ශක්තිමත් වෙන්න නම් ආර්ථිකය ක්‍රියාත්මක වෙන්න ඕන ක්‍රියාශීලීව මිනිස්සුන්ට ආර්ථිකය තුළ සහභාගී වෙන්න පුළුවන්කමක් තියෙන්න්න ඕන. නමුත් මේ වෙලාවේ මේ ක්‍රියාත්මක වෙන ආර්ථික ප්‍රතිපත්තිය තුළ සිද්ධ වෙලා තියෙන්නේ ජනතාවගේ බදු මිලද්දී ගැනීමේ බඩු මිලදී ගැනීමේ හැකිව පර්චසිං පව කියන එක සම්පූර්ණම නැතිකල්ල තියෙන්න්නේ. රට සමාජයක ජනතාවගේ බඩු මිලදී ගැනීමේ හැකියාව නැතිවනාම ආර්ථිකයක් සංකෝචන වෙනවා හිත ඒ එක ඕන ලදරුව එක්ට තේරෙන දෙයක් ආර්ථිකයක් අපිට නගා සිටවන්නවතා ආර්ථිකයක් අපිට සක්‍රිය කරන්න බෑ ආර්ථිකයස් තුළ සහභාගි සහභාගීවීමේ හැකියාව ජනතාවගෙන් අයින් කල්ලා. එතට මේ වෙලාවේ ආණ්ඩුව කරන්නේ ඇත්ත වශයෙන්ම ආණ්ඩුව ි. ආර්ථික ප්‍රතිපත්තිය ගැන හිතන්නේත් බදු ප්‍රතිපත්ති ගැන හිතන්නත් ඇත්ත වශයෙන්ම ජනතාව ගැන හිතල සමාජයක් ගැන හිතලා ජනතාවක් කොහොමද ජනතාව විඳන පීඩනය අඩු කරන්නේ කොමද ජනතාවක් වර්ධනය කරන්නේ කොම සමාජයක් දියුණු කරන්න ඕනෙ කොහොමද කියන ඒ පැතිකඩෙක් නෙවෙේ. මේ වෙලාවේ රනිල් වික්‍රම සිංහ ඇතුළු මේ ආණ්ඩුව බදු ප්‍රතිපත්තිය ගැන හිතන්නෙත් ආර්ථිකය ගැන හිතන්නෙත් සංඛ්‍යාලයකන ගිනුම් කොහොමද බැලන්ස් කරන්නේ සංක්‍යයාලයකන කොහොමද පි හාට මෙහට කරන්නේ යම්කිසි විදිකට GDP එක හරි නයගෙවීමේ ප්‍රතිශත්වය වැනි දේවල් ගැන කල්පනා කරමින් විතරයි. නමුත් ආර්ථිකයක් කියන්නෙත් ආර්ථිකය පිටිපස්සේ ඉන්නෙත් ආර්ථිකය අවසාන වශයෙන් බලපාන්නෙත් ජීවිතවල. මිනිස්සුන්ට. පවුල්වල්ට. රටේ සාමාජිකයන්ට රටේ පුරවැසියන්ට. එතකොට ඒ පුරවැසියන් ගැන හිතන්න බැරිනම්.ඒ පුරවැසියන්ගේ ජීවිත ගැන අදහසක් නැත්තාක්.ඒ පුර දවස ගත කරන්නේ කොහොමද කියන දේගැන කිසිම සංවේදී භාවයක් නැතුව, මිනිස්සුන් කියන්නේ ජනතාව කියන්නේ නිකම්ම නිකං සංඛ්‍යාලයකන විතරක් නං, සංඛ්‍යා දත්ත විතරක් ඇටියට නං පාලකෝස අලකන්නේ අන්න එවැනි අවස්ථාවල තමයි මේ විදි මේ විදිේ අසාධාරණ අසංවේදී ස ඇත්තවශෙන්ම නපුරු ආර්ථිකතීරණ ගන්න ගන්නේ. තොඩ එවැනි ආ්ඩුවක් තමයි අපිට තියෙන්නේ. මේ ආණ්ඩුවට ජනතාව වැදගත් නෑ. මේ ආණ්ඩුවට මිනිස්සු වැදගත්නෑ. ආණඩුවට මනිස්ු ජීත්‍රෙන්නේ කොහොම කියන එක අදාළමන ඒ ගැනගලු කිසිසේත්ම ඉතන්නෙත්න. එතකොට ඒ ඔවුන්ගේ අර අතිශ්‍යයින්ම පටු තමන්ගේ ගිනුම බැලන්ස් කරන්නේ කොහොමද තමගේ සංඛයාලයකනෙ හට මෙහට වැඩ කරන්නේ කොහොද. ජාත්‍යන්තරයට මොකක් කරරි මැජික් එකක් පෙන්න්නන්න පුළුවන්ද. අF එක සතුටු කරන්නේ කොහොමද එවැනි පදනමක් මත ඉඳගෙන තමයි මේ ආ්ඩුව තීන්දු තීරණ ගණයක ඉතාමත්ම පැහදිලි. මොකෝ ඇත්ත වශයෙන්ම මේ වෙලාව මේ ක්‍රියාත්මක වෙන බදුවල්ි බදූ ප්‍රතිපත්තිය නිසා අපේ ආර්ථිකයට විශාල බලපෑමක් සිද්ත වෙලා තියෙන්නේ. ආර්ථිකය සංකෝචනිවර මම කලින් කිව්ව විදිට ජන මිනිස්සුන්ට ආර්ථිකය තුළ සහභාගී වෙන්න බැරිනා. ඉතාමත්ම පැහදිලිනේ අපි ගියවුද්ධ ජීවත්වට විදිට නෙවේ මේ අවුද්දජවත් වෙන්න පුුවන්. ගියවරුද්ද ජීවතුනේ දස් සි දෙක්කේ හිතපු විදිහයටට නෙවේ. සියලු දේම කප්පාදු කරමින්. සියලු දේම කප්පාදු කරින් අවමෙන් ජීවත්වෙන්නේ කොහොමද කියන එක තමා හැම දෙනාගම ඔලු වෙතියන්නේ. එතකොට අපි පොල් සම්බලට මගනේ එතන්ට වැටි ලතියන්නේ. පොල් සම්බලට ලූුණ දාන්නේෙ කොද කියන අරගලයත් එක්ක මිස්සු ජීවත්වෙන්නේ මේ වෙලාර. අපේ රටේ අධ්‍යාපනය කියනකට ප්‍රමුඛ තැනක් අපේ රටේ මිනිස්සු යිතිහාසිකව දුන්නා. මොනවා කරේ නැතතා දරුවන්ට උගන්නන්න උත්සාහ කර. නමුත් අද වෙනකොට. ගුරුවරුන්ට කතා කරන්න. දෙමවපියන්ට කතා කරන්න. දරුවන් අධ්‍යාපනයෙන් අයින් වෙනවා අයින් කරනවා කොහොම හරි මොකක් හරි විදිකට ආදායමක් හොයාගන්න යොමු වෙන්නේ. අවුරුදු පහලව දාසය වෙනකොට ඒකට යොමු වෙන්නේ. එක රැකියාවක් කරලා ජීවත්වෙන්න පෑ රැකියා දෙක තුනක් කරන්න ඕනේ. ත්‍රීවීලහෙක යන්න ටැක්සිහක යන්න ඒ රියදුරා එක කතා කරන්න. බොහෝ වෙලාවට රජයේ රැකියාව කරන්න දවසපුරා හවස්වාරුවය ත්‍රීල එකක්දුවනවා පික්මි එකක් කරනවා වූබර එකක් කරන්න. ඒත් ජීවත් වෙන්න කරන අරගලේ. බොහෝ වෙලාවට නිදාගන්නේ අද වෙනකොට මේ රැකයා දෙකතුනක් කරන්න සිද්ධ වෙලා තියෙන නිසා මිනිස්සු නිදාගානය පැය තුනහතරයි. නිදාාගානය ත්‍රීවිලරක නිදාගාන්න ව ටැක්සිය එකේ. නිදාගාන්න පාරායිනෙ. මෙහෙම තනකට මිනිස්සුන්ගේ ජීවිත පත් කල්ලා තියෙන්නේ. එහෙම කරන ගමන් තමයි අපි දකින්න අපේ පාලකයෝ මේ ජනතාවගේ මේ එදිනෙදා අත්දැකීම මේ එදිනෙදා පීඩනය ගැන, කිස්සින්ම සංවේදී භාවයක් නැති බව ඔවුන් කරන සෑම ප්‍රකාශයක් තුළින්ම ඔප්පු වෙමින් යනවා. ජනාධිපතිම නවාද කියන්නේ ළඟද කරන්න දෙයක් නෑ. විල්ප විකල්ප නැති වෙන්නේ කෝොමද. සියලු දේටම විකල්ප තියනවා. විකල්ප නෑ කියන එක තක්කඩි කතාවක්. එහෙම ඒව නෑ. හැම ප්‍රශ්නකටම උත්තර තියනවා විකල්ප උත්තර තියනවා. අපි මොන විකල්පේද තෝරගන්නේ. මොන විසඳුමඳ තෝරගන්නේ කියන එක තීරණය වෙන්නේ. අපි දරණ මතවාදත්, අපි දරණ දේශපාලනස්ථාවරයත්, අපි ජනතාවත් තතර තියෙන සම්බන්දධතාවය තුළ. රනිල් වික්‍රමසිංහ විකල්පනෑ කියන්නේ. ඔහු ඔහු තීරණයක් කරගෙන තියෙනවා මේ වෙලාවේ ජනතාව මත මේ බර පටවන්න ඕනේ කියලා. ඒකට විකල්පතියෙනවා. ජාතික ජනබල වේගේ ආණ්ඩුවක් කියටද. අපි හිතන්නේ විය යුතු දේවා කීපයක් තියනවා. සාධාරණ බදුක්‍රමයක් තියනවා. බදුක්‍රමය නිසා ආර්ථිකය සංකෝචනය ව යුතුනේ හංස ආර්ථිකය හැකිලෙන්න්න ඉඩද යුතුන සහ. බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී සිද්ධ වෙන අක්‍රමිතක් අක්‍රමිකතා දූෂණය මේවාවලක් වැලැක්වීමට විා වහම ප්‍ර්‍රපියවරගන්න ඕනේ වහම ක්‍රියාමාර්ග සිද්ධ වෙන්න ඕනනි. අද මේ වැටබද්ධ නිසා අපේ වැට්බද්ධ පාරිභෝගිකයගෙන් අය වෙනවා. නමුත් ඒ අය වෙන මුදල. හරියටම බාන්ඩා ාරයට ඒ විදියට එකතු කරන්න ක්‍රමවේදයක් තියෙනවාද. අක්‍රමිකතා වලක්ව ගන්න ක්‍රමවේද තියෙනවාද. අපි අදා අදාල බදු අ දෙපාර්මෙන්න්ට්යි ඉල්ලජ්‍රවනිෝ ඩිපර්ටමට් එකට අවශ්‍ය තාක්ෂණය දීලා තියෙනවාවද මේ වි මෙතරම් සංකීර්ණ බදු ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න හරියට ඒවා මොකක්වත් කල්ලනෑ. ඒවා මොකක්වත් කල්ල නැතුව. අර අව එ පුරුකෙ ඒ ඒ ප්‍රතිපත්වය අවසානය ඉන්න පාරිභෝගිකයටට තමයි අපි සියලුම වගකීම බාලදීලා තියෙන්නේ. නමුත් අඩුම තරමේ මේ ක්‍රියාත්මක කරන මේ අය කරන බදු. එකතු කිරීමේ තාක්ෂණය දියුණු කරන්න. ම ආණඩුවට හැකියාවක් වෙලානෑ තොට මිනිස්සු බදු බරෙන් මිරිකිෙනවා මිනිස්සු බඳ නිසා පිඩාවට ලක් වෙනවා මිනිස්සන්ගේ ජීවිතර රයි සහෝදරී සමන්මලි සහොදරී කි්ව විදියට. එදින එදා මූලික අවශ්‍යතාවයක් නැතිවෙලා තියෙනවා නමුත් ආණ්ඩුවට මෙ කිසි දෙයක් පිළිබඳ කිසිම හැඟීමක් නැත්තුව කිසි තැකීමක් නැතුව. ජන ජනතාව මේ වෙලාවේ ඉන්න තත්වය තේරුන්ගන්න බැරි බව ඔවුන් දිනපතා ඔප්පු කරමින් යනවා. මේ වෙලාවේ ඔවුන්ගේ මූලිකා අරමුණ වෙලා තියනෙ තව දුරතත් තමන්ගේ බලය ආරක්ෂා කරන්න කොහොමද. ඒ නිසා තමයි අර කිව්ව දිට ගෙම්බව වගේ හට මෙ හට පනින්න දැන් පටන් අරගෙන තිය. ඒ නිසා තමයි දැක්නිකං අර නැවතවත ඔවුන්ගේ එකම මේ වෙලාවෙත් අරමුණවෙලා තියෙන්නේ, බලය කොහොමද තවදුරටත් රඳවාගෙන ඉන්න ඔවුන්ගේ ආසනය කොහොමද රැක ගන්නන්නේ මත්‍රදූරය කොහොද රැකගන්න ඇම අමාත්‍ය දූරය කොහොමද රැකගන්න. ඊට එහා මවන්ට දැක්මක් නෑ අවශ්‍යතාවයක් නෑ ජනතාවට සේවය කරන්න අවශ්‍යතාවයක් නෑ කියන එක ඉතාමත්ම පැහැදිරි එක ඔවුන් දිනපතා උපපුකරමින් යන්නේ. ඉතින් ඒ නිසා අපි දන්නවා, මේ රටේ ගැහැනුන් කියන්නේ නිර්බීත දෛර්යමත් කොටසක්. ඕඒ එක ඉතිහාසය පුරාම ඔප්පු කල්ල තියෙනවා. රට රට අපේ රට අවධානමට පත්වෙච්ෂ සෑම අවස්ථාවකම. සෑම අවස්ථාවක මේ රටේ ගැහැනුන් ඉදිරියට ඇවිල්ල තියෙනවා. ඉතිං නැවත වතාවක් එවැනි මොහොතක් ඇවිල්ල තියෙනවා. දෙදස් විසිහතර කියන්නේ සුභ වසරක් කියලා පිට කියන්න බෑ නමුත් අර කිව්ව විදියට සුභ වසරක් බවට පත්කර ගත යුතුයි. භ වසරක් ඇතිට පත්කිරීමේ ඒ ක්‍රියාවලිය තුළ අපි හිතනවා ගැහැනුව අපිට විශාලකාරය භාරයක් තියෙනවා. ගැහැනු අප එක නායකත්වය ගත යුතුයි. මෙච්චර කාලයක් අපිව අයිංකල්ල මේ දේශපාලන තීන්දු තීරණ ගත්තේ. මෙච්චර කාරයක් ගැහැනිය කිව්වෙේ චන්ද දායකයෙක් පමණයි. පුර වැසියෙක් නෙවෙේ. සමපුර වැසියෙක් නෙේ. දැන් ඒක වෙනස් කරන්න කාලය ඇවිල ඒත් තීරණයේ මේ රටේ ගැහැනුන් අරගෙන තියනෙන බව අපිට හොඳටම පේනවා එක අපිට දැනෙනවා අපි ගමට ගියාම අපේ රැස්වීම් තියනකොට අපිට ලැබෙන ප්‍රතිචාරතුලින්. මේ රටේ දෛර්යමත් නිර්බීත ගැහැනුන් ඒත් තීන්දුව අරගෙන කියනදේ ඉතාමත්ම පැහැදිලි ඒ ශක්තිය. ඒ බලය අපි තවත් ගොඩ නගන්න ඕනේ තවත් දෛර්යමත් කරගන්න ඕනේ තවත් සංවිධානය විය යුතුයි මොකො මේ දෙදස් විසිහතර කියන්නේ. මේ අසංවේදි නපුරු දෘෂ්ඨපාලනය, අවසන් කරන වසට කියන එක මහිතන ගැහැනු හැටියට අපි තීන්දු කරන්න ඕනේ ඒ වෙනුවෙන් අපි මැදිහත් වෙනවා ඒ සඳහා අපි ඔබ සියලු දෙනාටම. සියලුම මේ රට ඉන්න සියලුම ගැහැනුන්ගේ අපි කරන ආරාධනාව එන්න අපි එකතුවෙමු. මේකට නායකත්වය දෙමු. මේකට මග පෙන්වමු මේකේ ඉදිරිියෙන් ඉන්න ඕනේ අපි මොකො මේ බර උසුලන්නේ අපි මේකේ දුක දැනෙන්නේ අපි ඒ නිසා. මේකෙ නායකත්වය අපි ගත යුතුයි, ඒ සන්දහාඔබ සියලු දැනාම මෙ දැනටත් වඩා දක්වන දායකත්වය ශක්තිමත් කරන කරන්න කියන ඉල්ලීම කරමින් මම නතර වෙනවා.